මට නායකත්වයක් දුන්නොත් මගේ මට මගේ බලාපොරොත්තුවක් නෑ. මට එච්චර කාලයකුත් නෑ දිගින් දිගටම දේශපාලනය රැඳිලා ඉන්න. මම කරපු කාර්යන්හිදී බොහෝ වෙලාවට මගේ අරමුණ වුණේ ඒ ආරම්භ කරපු කාර්යයේ අවසානය දකින්නට මිසක් ජනතාවගේ හැම නැත්තම් විවිධ අයගේ වරප්‍රසාද ලබන්නටවත් කීර්තියක් ලබන්නටවත් නෙවෙයි. ඉතින් මම ඉස්සරහට වැඩ කරන්නේත් හුදෙක්ම අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා පමණයි. අනිවාර්යෙන්ම මට පුළුවන්. මොකද මම හිතන්නේ සුළු ජන කොටස් කිව්වා කියලා ඒගොල්ලන්ටත් මේ තියෙන தත්ත්වය නොවැටෙනවා කියලා. ඒගොල්ලන්ටත් වැටෙනවා හැම පුද්ගලයෙකුටම අද තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඒගොල්ලන්ටත් ඒකෙන් ගොඩ එන්න ඕන. ඉතින් මම තමයි ඉතින් හොඳ උත්තරේ ගොඩ එන්න. ඇතිනේ ජිනීවස් සම්බන්ධ සාකරුවයි හමුදා නිලධාරීන් තනංගරෝ ගැනීම සම්බන්ධ ජාත්‍යන්තරේ කතා කරනවා. ඒකත් ඉතින් අවාසනාවකට අපි කරපු දේවල් ගැන හරි අවබෝධයක් ජාත්‍යන්තරයට ගිහිල්ල නැති හින්දා. ඉතින් මේ ඒකට මූලික හේතුව අපි තමයි ලෝකයේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරපු එකම රට. නමුත් LTT ත්‍රස්තවාදීන්ගේ ජීවත් වුණු ඩයස්පෝරාව වැරදි මතයක් ජාත්‍යන්තරට වෙතට ගෙන ගියා. අපිට ඒ මතය බිඳ දමන්නට පුළුවන් වුණේ නැහැ. ඉතින් ඒ ජාත්‍යන්තරය විවිධ ආයතන පවා පදනම් විරහිත චෝදනා ඒ රටවල්වල ඉඳගෙන ගොනු කර ඇත්ත තත්ත්වය දැන දිහා බලන්නේ නැතුව ඉතින් අවාසනාවකට ඒක නිසා අපෙන් සිදුවුණු යහපත් සේවය ලෝකයටම උදාහරණයක් ගන්නට පුළුවන් සේවය අපි යුද්ධ කරා විතරක් නෙවෙයි ඒ අය පුනරුත්ථාපනය කළා ඒ පලා දියුණු කරලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරේ අපි. නමුත් මේ පණිවුඩය ජාත්‍යන්තරයට ගියේ නැහැ. ඒක ඉතින් කවාසනාවට හේතුවක් නැහැ. ඉතින් ජනතාව ඇයි මාව එහෙම ඉල්ලන්නේ ඔය කියන විදියට? ඒ අය දැකපු මගෙන් දැකපු ඒ අයට අවශ්‍ය ලක්ෂණ තියෙන හින්දා. ඉතින් ඇත්තටම මම හිතන්නේ මම යුද්ධයට දීපු දායකත්වයටත් වඩා මම අගය කරනවා ඊට යුද්ධ පශ්චාත් යුද්ධ සමයේදී මං කර දීපු දායකත්වය පිළිබඳව. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය සාමාන්‍ය බවට පත් කරන්නට එවගේම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට කරපු කාර්යභාරය LTT සමාජිකයන්ගේ පුනරුත්ථාපනයේ ඉඳලා එම පළාත් සංවර්ධනය කිරීමේ ඉඳලා බිම්බෝම්බ ඉවත් කිරීමේ ඉඳලා පළාත් සභා ඡන්දයක් පළමුවෙනි වතාවට උතුරේ පවත්වන්නට අවශ්‍ය වාතාවරණය සකස් කළා. ඔවුන්ට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීමට කළ කටයුත්තත් ඊළඟට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කොළඹ නගරය ලෝකයේ දියුණුවන හොඳම නගරය බවට ආසියාවේ හොඳම ශීඝ්‍රයෙන්ම දියුණුවන නගරය බවට පත්වන්නට කරපු කාර්යභාරය තුළ මම හිතන්නේ ජනතාව දැක්කා මගේ වැඩ කිරීමේ තිබෙන හැකියාව. ඉතින් මං හිතන්නේ නායක වශයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් හදනවා වගේම ඊටත් වඩා හැකියාවක් තියෙන්න ඕන ඒ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට. මං හිතන්නේ මම අද දකින ලොකුම දුර්වලතාවය තමයි මෙන්න මේ කාරණේ. ඒක අද අපි දකින්නේ නැහැ. මේ සැලසුම් සහ බොහෝ වෙලාවට කතා කරන්නට පුළුවන් සංඛ්‍යා ලේඛන දක්වන්නට පුළුවන් බිල් බෝඩ් ගහන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ භූමියේ මොනවද ජනතාව වෙනුවෙන් කරන්න කියන එක. වැඩ ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒක තමයි මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙන ලොකුම දේ. අපි වැදගත්ම කාර්යය තමයි ජනතාව වෙනුවෙන් අපි කරන සැලසුම් ක්‍රියාත්මක කළ පෙන්වන්නට පුළුවන්.